පොඩ්කාස්ට් ලැබිලදන් ලෙසන්න එකන්නේ හතර ලෙසනීම ඩිවලප රිමෙම්බමි අල්ටොන් සයිනින් පොසෙස් එන ලෙසන් එක මෙතන සයිනින් එකේ තමා රිමෙම්බමි ඔප්ෂන් එක තියෙන්නේ. රිමෙම්බමි ඔප්ෂන් එක තියෙන්නේ යුස කෙනෙක්ට ලොක්වීමේ පහසුව සඳහා. තර රිමෙම්බමි ඔප්ෂන් එක දීපුවම් මෙතන ඇස්ටලා යුසගේ ඊමේල් පාස් සේවුවෙලා තියෙනවා. නැවතේ යුස ලොගවුට්ටලා මෙතනින් රෙජිස්ටෙන්ඩාපුම මෙතන ඊමේල් පාස්වර්ඩ් තෝම සේවුවෙලා තියෙනවා. ඒදිර තමා රිමෙම්බමි ඔප්ෂන් එක ඇඩ්වෙන්නේ. බලමු අප කෝඩින් පාට් එක් කොහොමද කරලා තියෙන්නේ කියලා. මෙතන කෝඩින් පාට් එක මෙතන ඩිව් එක තමා රිමෙම්බමි ඔප්ෂන් එක ඇඩ් කරගෙන තියෙන්නේ. මෙතන ID එකක් දාගෙන තියෙනවා රිමෙම්බමි කියලා. විදියට තමා මම ID එකක් දාගෙන ඉන්නේ. මෙතන ඒස් එකේ බලමු මේ අපි කොහොමද සෙක් කරගෙන තියෙන්නේ කියලා. ඒකත් තියෙන්නේ සයිනින් එකේම තමා. සයිනින් එකේම තමා මෙතන රිමෙම්බමි equal document.getElementById කියලා දීලා තියෙන්නේ. අතනින් එන වැලියු එක තමයි මෙතනින් අල්ලගෙන තියෙන රිමෙම්බර් මී එක මේ මෙතන නේම් එක දීලා මෙතන ඊමේල් පාස්වර්ඩ් එකත් එක්කම තමයි රිමෙම්බර් මී ඔප්ෂන් එක තියෙන්නේ. මේකත් යන්නේ ෆෝම් ඩේටා එකක් විදිහටමයි රිමෙම්බර් මී ඔප්ෂන් එක. මෙතන form.append එකක් තමයි දීලා තියෙන්නේ රිමෙම්බර් මී ඔප්ෂන් එකට. මෙම ඔප්ෂන් එකත් මෙතනින් පෝස්ට් මෙතඩ් එකෙන් සයින් ඉන් ප්‍රොසෙස් ඩොට් php එකටමයි යන්නේ. මෙතනින් රිමෙම්බර් මී ඔප්ෂන් එක දාගෙන තියෙනවා. අතනින් එන වැලියු එක මෙතනින් පෝස්ට් මෙතඩ් එකෙන් එන එක මෙතනින් පෝස්ට් මෙතඩ් එකෙන් අල්ලගෙන තියෙනවා r කියලා. මෙතන session start එකක් දාලා තියෙන්නේ. cookies එකක් දෙන්නේ session එකේ session start එකෙන් වෙන්නේ session. ඒ session එකේ යුස කෙනෙක් ඉන්නවද කියලා බලන්න තමා මෙතන session start එකක් දීලා තියෙන්නේ. ඉන්නව නම් ඒක නැවත ක්‍රියාත්මක කරලා ඒ session එකේ යුස කෙනෙක් නැත්තම් ඒක වෙනම session start කෙනෙක් ඇවිල්ලා ඒක start කරලා නැවත register කරගන්න තමා session start එකක් දීලා තියෙන්නේ. කුකීස්කින් කුකීස් එක ඇඩ් කරනවා නම් අනිවාර්යයෙන්ම මෙතන session start කියලා එකක් තියෙන්න ඕනේ. session start තමයි කුකීස් එක හැන්ඩල් කරන්නේ. අන මෙතන echo success කියලා එකක් තියෙනවා. මෙතන success වුණාම කුකීස් එකක් ඇඩ් වෙනවා. මෙතන $ session කියලා එකක් තියෙනවා. session එකේ name එක තමයි you කියලා යන්නේ. session name කියන්නේ අපි ගත්ත බාස්කට් එකක් වගේ තමයි. බාස්කට් එක ඇතුලේ තමයි මෙතන ඩේටා ටික යන්නේ. මෙතන ඩේටා ටික තමයි session එකෙන් යන්නේ. remember me equal to කියලා දාලා තියෙන්නේ. මෙතන set cookies කියලා තියෙන්නේ. cookies එක save කොච්චර කාලයක් save කරලා තියාගන්න ඕනේද කියන එක. මෙතන email password කියලා දීලා තියෙන්නේ. මෙතන time එකක් දීලා තියෙනවා කොච්චර කාලයක් තියෙන්න ඕනේද කියලා. ඉන්ඩෙක් එකේ කුකීස් එකක් සෙට් වෙන විදිහ බලමු. මෙතන php script එකක් ඕපන් කරලා මෙතන දීලා තියෙනවා email password කියලා. මෙතන if එකක් දාලා iset $ set cookies කියලා තියෙනවා email කියලා. email $ set cookies email කියලා දාලා තියෙනවා. මෙතන cookies එක සෙට් වෙන්න මෙතනින් මේ if එක if එකෙන් පස්සේ මෙතන i එකක් දාලා දෙනවා. password එක cookies එකේ සේව් වෙන. මේ විදිහට තමයි coding part එක කරගෙන තියෙන්නේ. බලමු දැන් අපේ design එකේ process එක කොහොමද වෙන්නේ කියලා. මෙතන තමයි sign in process එකේ sign in එකේ remember me option එක තියෙන්නේ. මෙතන අපි අපේ email එකක් දීලා බලමු කොහොමද remember me option එක දෙන්න නැතුව මෙතන cookies එකක් ඇඩ් දෙන්නේ නැහැ. අපි බලමු remember me option එක දෙන්න නැතුව sign in වෙලා කොහොමද වෙන්නේ කියලා. main page එකට ආවා. ඊට පස්සේ මෙතන refresh කරපුවාම මෙතන කිසිම දෙයක් නැහැ. email password මුකුත් නැහැ. මෙතන cookies එක save වෙලා නැහැ. දෙයක් නැහැ. ඊට පස්සේ අපි ආයෙ කරගෙන බලමු.
දීල සයින්ලා බලම පේ්ජකද රීදිනක්ුණා මෙතන රීපෙස් කරාට මෙතන මේල් පස්සුවත් මෙතන වැලියු ටික අයින්ගන්න මොකද මෙතන පුගීස් එක ඇඩ්ඩලා තියෙනවා ඊමේල් පස්සුව කියලා ඊමේල් කියල දිනවා මෙතන පස්සට් කියලා තියෙනවා දම රිමෙම්බමි ඔප්ෂන් එක ප්‍රසෙස් එක වෙන්නේ ඒවිදි අපේ ඊශප් එකගේ රිමෙම්බමි ඔප්ෂන් එක පෝඩින් පාට් එක ප්‍රසෙස් එක අපි බැලවා මට ලැබිල තිය ලෙසන එක දියලප රිමෙම්බමි ඇඩම් ෝ සයින් ප්‍රසෙස් කියන ලෙසන් එක අප මෙතිින් අවසන් දෙවා මගේ විඩියෝ නැරම්ඹ ඔබ සිීරනාට විස්තරදී.